අලුතිලීට රෝගය ආසාදනය වූ කොවිඩ් රෝගීන් පසුගිය ජූනි මාසයේ සිට මෙරටින් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය පවසනවා. කොවිඩ් රෝගීන් අතර කළුදිලි රෝගීන් ගත්තොත් ජූනි මාසයේ අපිට රත්නපුර රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා. ත්‍රිකුණාමලයේ මහ රෝහලෙන් දෙන්නෙක් වාර්තා වුණා. ජූලි මාසයේ ත්‍රිකුණාමලයේ මහ රෝහලෙන් එක්කෙනෙකුත්, අගෝස්තු මාසයේ කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත්, සැප්තැම්බර් මාසයේ මේ වෙනකොට කොළඹ ජාතික රෝහලෙන් රෝගීන් දෙන්නෙකුත්, රත්නපුර ශික්ෂණ රෝහලෙන්, කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සහ කළුබෝවිල ශික්ෂණ රෝහලෙන් රෝගීන් එක්කෙනා බැගිනුත් වාර්තා වෙනවා. ඊට අමතරව මම කියන්න ඕන, මේ සියලුම රෝගීන් අපි රසායනාගාර පරීක්ෂණ පවත්වලා කොවිඩ් රෝගයට අමතරව කළුදිලීර රෝගය ආසාදනය වෙලා යයි 100%ක් හඳුනාගත්ත රෝගීන්. මීට අමතරව තවත් රෝගීන් කීප දෙනෙක් අපිට හිටියා. මොකද අපි මේ රසායනාගාර පරීක්ෂණ කරන්නේ මේ රෝගීන්ගේ පටක අරගෙන. මේ පටක ගන්නකොට අනිවාර්යයෙන්ම මේ රෝගීන් නිර්වේදනය කරන්න සිද්ධ වෙනවා. අපි කියනවා ජෙනරල් ඇනස්තීසියා කියලා. සමහර රෝගීන් කීප දෙනෙක් හිටියා නිර්වේදන කටයුතු සඳහා බැරි රෝගී. මූලික රෝග ලක්ෂණ කියන්නේ මූණේ රිදෙන්න පුළුවන්. ඊට අමතරව හුස්ම ගන්නකොට නහය වගේ හරියේ අපිට හිරවීමක් වගේ දැනෙන්න පුළුවන්. කළු ලපයක් නාසය දෙපැත්තේ වගේ එහෙම හැදෙන්න පුළුවන්. ඒ අවස්ථාවන් වලදීත් මේ රෝගයට ප්‍රතිකාරයක් නොගත්තොත් මේක ඇස් වලට මොළයට දක්වා වුණත් වර්ධනය වෙලා ඇස් පේන්නේ නැතුව ඒ වගේ විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වලට රෝගියන් මිය යන්නත් පුළුවන්. සමහර වෙලාවල් වලට අන්ධ වෙලා රෝගියාගේ ජීවිතේ බේර ගන්නත් පුළුවන්. ඉතින් ඒ අන්තිම අවස්ථාවල් වල සමහර විට වගේ නිර්වින්දනය කළා ශල්‍ය කර්ම කරන්න බැරි ඒ වගේ අවස්ථාවන් වල තමයි ඒ වගේව ඇත්තම සිද්ධ වෙන්නේ. කළුදිලි රෝගය හැදලා මියගිය අය වාර්තා වෙනවා. ඔව්, කොවිඩ් රෝගීන් අතරත් කීප දෙනෙක් හිටියා. කොවිඩ් රෝගේ නැතුව ඊට කලිනුත් දැනුත් ඒ කියන්නේ අවසාන අවස්ථාවල් වලදී රෝහල් ගත වුණොත් අපිට නිර්වින්දනය කරන්න ප්‍රශ්න ඇති වුණොත් ඇත්තටම මියගිය අවස්ථා තියෙනවා. මේ අතර ඉදිරියේදී රට විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඒක තීරණය වෙන්නේ ඇත්තටම ඉදිරියේදී සෑම ප්‍රදේශයකින්ම රෝගීන් හමුවීම එක ක්‍රියාවලියක්. හැබැයි රෝගීන් පැතිරීම තව ක්‍රියාවලියක්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මොනවා කරත් අධික ජනගහනයකින් පෙළෙන බස්නාහිර පළාත වගේ තැනක මේ රෝගය පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි අඩු ජනගහනයක් තියෙන ප්‍රදේශවල මේක පැතිරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඉතින් යම් ආකාරයකට ඒ පළාත් අතර සංචරණය බලාපොරොත්තු වෙන ප්‍රමාණය හෝ ඊට වැඩි මට්ටමකට සිදු වුණොත් ඒ පළාත්වලට නැවත නැවතත් රෝගීන් යෑමේ ඉඩකඩක් වැඩි වෙනවා. අන්න ඒ නිසා තමයි මේක මම කියන්නේ නැවතත් අපි කියන්නේ පළාත් අතර සීමාව සංචරණ නැවැත්වීමට වඩා වෙන්න ඕනේ අවම මට්ටමකින් පවත්වාගෙන යෑමයි. ඒක හරහා අපිට අපේ අඩුගානේ පාලන ක්‍රියාමාර්ග සීමා සහිත ප්‍රදේශවලට සීමා කරගන්න පුළුවන් වුණොත් මේ සම්පත් උපරිමයට භාවිතයට ගන්න පුළුවන්. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ මරණ 132ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී තවත් වෛද්‍යවරයෙකු මියගොස් තිබෙනවා. කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු එලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍යාංශය තහවුරු කළේ. අදාළ වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතව පෙරදිනිය ශික්ෂණ රෝහලට පසුගිය 18 වනදා ඇතුළත් කර තිබුණා. එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී එම වෛද්‍යවරයා මියගොස් ඇත්තේ. කොවිඩ් ආසාදිත රෝගීන් 2314 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 496,423ක් ලෙසයි. රත්නපුර ශික්ෂණ රෝහලේ කොවිඩ් හදිසි ප්‍රතිකාර සඳහා ස්ථාපිත කර තිබෙන වාට්ටු තුනේ හදිසි රෝගීන් සඳහා නලමකින් ඔක්සිජන් සැපීම ආරම්භ කර තිබෙනවා. ඒ රත්නපුර ලෙල්ලුපිටිය KDU සමූහ ව්‍යාපාරයේ අධිපති සමන් උපසේන මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඔක්සිජන් සිලින්ඩර්ස් වගේ රෝගීන්ට ඔක්සිජන් ලබා දීමේදී කාර්ය මණ්ඩලය දැරිය පහසුතාවයට ලක් වෙනවා. ඒ වගේම රෝගීන්ට ඔක්සිජන් නිසිපරිදි ලැබීම තහවුරු කර ගැනීමට සමහර විට අපට අපහසු වෙනවා. අපි මේ ගැටලුව ගැන සාකච්ඡා කරන විට KDU සමූහ ව්‍යාපාරයේ අධිපති සමන් උපසේන මහතා පුද්ගලික ධන පරිත්‍යාගය රුපියල් 130කට ආසන්න ප්‍රමාණයක් යොදවා අපේ මෙම වාට්ටු තුනටම නල මාර්ගයෙන් ඔක්සිජන් සැපීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්නා. මේ වන විටත් එම වාට්ටු රෝගීන්ගෙන් පිරිපවතින අතර ඒ සියලු දෙනාටම අවශ්‍ය කරන ඔක්සිජන් නල පද්ධති මගින් ලබා දීම මේ වන විට සිදු කරනවා. ඇත්තරම දැන් අපිට සිහිනයක් සැබෑ වුණා වගේ අපේ කාලය අපේ සේවකයන්ගේ ශ්‍රමය ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. අපිට වෝල් ඔක්සිජන් පහසෙන් ලබා දෙන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.